මෙවර ජනාධිපතිවරණය ඇත්තටම අදහස් අතර අරගලයක් වෙනවාට වඩා හැඟීම් අතර අරගලයක් බවට පත්වෙලා තිබුණයි කියන එක තමයි මගේ පළවෙනි නිරීක්ෂණය. මතවාද අතර ගැටුමක් වෙනවාට වඩා හැඟීම් වලින් තමයි අපේ ජනාධිපතිවරණ දේශපාලනය ඉදිරියට ගියේ සහ තීරණය කරේ. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව තියෙන තරහ ඡන්දයක් විදියට පෙට්ටියට දමා ගැනීමේ දේශපාලනයක් තමයි මෙවර ජනාධිපතිවරණය හරහා සිදු වුණේ. එහෙම නැතුව මතවාද අතර බරපතල ගැටීමක් නෙමෙයි කියන එක තමයි මගේ ඒ නිරීක්ෂණයේ පදනම. නමුත් ඒක ඒ විදියට වුණා. ලංකා ඉතිහාසයේ ඡන්දයකට අදහස් වලින් එළියට ඇවිල්ලා හැඟීමටම යටවෙච්ච බරපතලම ඡන්දේ තමයි මේ ජනාධිපතිවරණය. මම එහෙම කියන්නේ මේ ජනාධිපතිවරණේ කන්ටෙන්ට්ස් නැත්තම් මැය වුණේ මාතෘකා බවට පත් වුණේ එක පැත්තකින් සමාජ මාධ්‍යවල තියෙන පින්තූර, සමාජ මාධ්‍යවල තියෙන මිත්‍යාවන්, අනිත් පැත්තෙන් රාජ්‍ය සම්බන්ධව අරගලේ කියලා මතුවෙච්ච එකේ ඉඳලා තිබිච්ච බරපතල ප්‍රතිවිරෝධයන් සියල්ල එකතු කරලා තරහ විරසකය දෙන්නම් බැටේ දේශපාලනයක් තමයි මේ ගමන ජනාධිපතිවරණයේදී අපි දැක්කේ. ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධ වීම නෙමෙයි, ආණ්ඩුවට අපි ඔක්කොම විරුද්ධයි. හැබැයි අර එස්ටැබ්ලිෂ්මන්ට් එකට, මේ ආකෘතියට, ප්‍රජාතන්ත්‍රීය පද්ධතියට එරෙහිව වගේ ගිහිල්ලා ඡන්දේ දුන්නා. සමාජ මාධ්‍යවල කියන්නේ ඒකනේ, දිය වන්නාවම සුද්ධ කරනවා, පාර්ලිමේන්තුවම එපා, 225ම එපා. දැන් මේ වගේ කතා කියන්නේ අර ඒ පද්ධතියම එරෙහිවීම කියන සාධකේ. ඉතින් මේ සාධකේ අපි දේශපාලනේ පාවිච්චි කරන්න ඕන හරිම කල්පනාවෙන් මම ජනතා විමුක්ති පෙරමුණටත් එතුමාලටත් කියන්න කැමති, මේ සාධකය, මේ හැඟීම් බර දේශපාලන සාධකය හරිම බුද්ධිමත්ව පාලනය කරන්න වෙයි. නැත්නම් එතුමාලට මේ අපි හිතනවට වඩා වේගෙන් ප්‍රති කැරල්ලකට ප්‍රති බලයකට එතුමාලාවම ගෙනාව මිනිස්සු එළියට බැහැලා විශාල හැඟීම් බර පහරදීමක් කරයි අනිත් පැත්තට. ඒ නිසා මේ හැඟීම පාවිච්චි කරලා දේශපාලනය කිරීම එක්තරා සීමාවකින් එහාට කරෝතින් විශාල අර්බුදයකට ආණ්ඩු ගන්න අයත් පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක දැනටම පේනවා මට.